තෙරුවන් සරණයි අයබවන්. දහම් පාසල් කෙටි සටහන් 6 ශ්‍රේණිය 3 පාඩම. පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව ඔස්සේ මේ කෙටි සටහන් මාලාව ඔබට ඉදිරිපත් කරනු ලබන්නේ. මීට පෙර පළමු පාඩම සහ දෙවන පාඩම මේ ආකාරයට කෙටි සටහන් ලෙස ඔබ වෙත ඉදිරිපත් කරලා තිබෙනවා. පිරිවෙන දහම් පාසල නාලිකාව ඔස්සේ ඔබට නරඹන්නට අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙනවා. අපි බලමු හැදෙන සිසු දිවියක ලක්ෂණ කියන තුන්වෙනි පාඩමේ තිබෙන අපිට දැනගන්නට අවශ්‍ය දැනගත යුතු වැදගත් වෙන කාරණාවන් මොනවද කියලා. පාසලක දරුවන් පුංචි කාලයේදී පාසල් අධ්‍යාපනය ලබනවා. ඉතින් මේ පාසල් අධ්‍යාපනය ලැබීමේදී පාසලක අරමුණු බවට පත්වෙන්නට ඕන, පාසල් දරුවාගේ අරමුණු බවට පත්වෙන්නට ඕන හොඳ යහපත් බුද්ධිමත් දරුවන් බවට පත්වීම. හොඳ ගුණ යහපත් බුද්ධිමත් දරුවන් බිහි කිරීම තමයි පාසලක අරමුණ බවට පත්වෙන්නේ. ජයග්‍රහණයක් ලැබීමට කෙනෙකු ළඟ තිබිය යුතු ගුණ කිහිපයක් තියෙනවා. ජයග්‍රහණ ලබන්නට අධ්‍යාපනයෙන් වෙන්නට පුළුවන්, තනකයකින් වෙන්නට පුළුවන්. ජයග්‍රහණ අත්කර ගන්නට මෙන්න මේ ගුණ යහපත්කම් මේ ගුණ ටික වැදගත්. අපි බලමු මොනවද කියලා. මට මේ දේ කළ හැකියි කියන ආත්ම විශ්වාසය ඇති කරගන්න එක යහපත් වූ ලක්ෂණයක් ජයග්‍රහණ ලැබීම සඳහා. ජීවිතය ජයග්‍රහණය කරන්නට ඒ වගේම තරඟයක් ඒ වගේම විභාග ඒ හැම දෙයක්ම ජයග්‍රහණය කරන්නට මට මේ දේ කරන්නට පුළුවන් කියන විශ්වාසය තියෙන්නට ඕන. මානසික ශක්තිය දියුණු කරගත යුතුයි. හිතන්නට පුළුවන් ශක්තිය, හිතලා කල්පනා කරලා වැඩක් කරන්නට පුළුවන් ශක්තියත් හරිම වැදගත්. අදක්ස අලස කුසීතකමට හේතුන් නැහැ. බැහැ. වචන බැහැර කිරීම. අදක්ස අදක්සකම අලසකම කුසීතකම කියන මේවාට හේතු වෙන නැහැ බැහැ කියන වචන අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුයි. නැහැ බැහැ ඒ විදිහට අපි කටයුතු කරනවා නම් නිතරම නැහැ කියන දේ බැහැ කියන අදහසින් කටයුතු කරනවා නම් කිසිම වෙලාවක අපිට ජයග්‍රහණ කරා යන්නට බැහැ. මට පුළුවන්. ඇයි බැරි කියා හැම දෙයකටම ඉදිරිපත් වීම. ඇයි බැරි? මට ඒක කරන්න පුළුවන්. මට ඒක කරන්නට පුළුවන් කියන විශ්වාසයෙන් ආත්ම විශ්වාසයෙන් ක්‍රියා කිරීම ජයග්‍රහණ ලැබීමට ගොඩක්ම වැදගත්. හැම අභියෝගයකටම අභීතව එඩිතරව මුහුණ දීමත් යහපත් වූ ලක්ෂණයක් ජයග්‍රහණ ලැබීම සඳහා. නිවාඩුලත් හැම විටකම ශ්‍රේෂ්ඨ චරිත කතා කියවීමත් ජයග්‍රහණ ලැබීමට ගොඩක් ආදර්ශ ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ගොඩක් පණිවිඩ ජීවිත පණිවිඩ ලබා ගන්නට පුළුවන්. ඊළඟට ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ රජ කෙනෙකු වන මහා පරාක්‍රමබාහු රජතුමා පවසලා තියෙනවා මෙන්න මෙහෙම. කොහොමද? ලෝකේ උත්සාහවන්තානං ජනානං කිමසාදියන්. ලෝකේ උත්සාහවන්තයාට කළ නොහැකි දේ කුමක්ද කියලා. ලෝකේ උත්සාහවන්තානං ජනානං කිමසාදියන්. කුමක්ද උත්සාහවත් වූ ජනතාවට උත්සාහවත් වූ පුද්ගලයාට කළ නොහැකි දේ කියලයි මහා පරාක්‍රමබාහු රජතුමා ප්‍රකාශ කරන්නේ. පාසල් යන දරුවෙක් තුළ තියෙන්නට ඕන ලක්ෂණ කිහිපයක් ඊළඟට බලමු. ගුරු බසට අවනත වීම, දෙන ක්‍රියාකාරකම් පැවරුම් මැනවින් ඉටු කිරීම, පොතපතින් ඇසුරු කරන අයගෙන් අත්දැකීමෙන් හැකියාවන් දියුණු කර ගැනීම, පොතපතින් දැනුම ලබා ගන්නට පුළුවන්. පොතපතින් දැනුම ලබාගෙන ඇසුරු කරන අයගෙන් අවවාද අනුශාසනා ඒ වගේම පණිවිඩ ලබාගෙන ඒ වගේම තමන්ගේ අත්දැකීමෙන් යම් යම් දේවල් කරනකොට අපිට එක එක විදිහේ අත්දැකීම් ලබන්නට පුළුවන්. ඒ අත්දැකීම් ඒ වගේම මේ ඔක්කොම එකතු වුණාම අපිට හැකියාවන් දියුණු කරගන්නට පුළුවන්.
මොනතරම් ගැටලු ප්‍රශ්න දුෂ්කරතා ඇති වුණත් ඒ ගැන නොසිතා වර්තමානයේ කළ යුතු දේ කුමක්ද කියලා සිතීම අනිවාර්යයෙන්ම දරුවෙක් තුළ තියෙන්නට ඕන යහපත් වූ ලක්ෂණයක්. මොන ගැටලුව මොන ප්‍රශ්නය ආවත් වර්තමානයේ මම දැන් මේ වෙලාවේදී මොකක්ද කරන්නට ඕන කියන අදහසින් ක්‍රියා කිරීම ඉතාමත් වැදගත්. මව්පියන්ගේ ආර්ථිකයට අනුව චාම් ජීවිතයකට හැඩ ගැසීමත් දරුවෙකුගේ ලක්ෂණයක් හොඳ ලක්ෂණයක් වෙනවා. කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේ සඳහන් වෙන ලක්ෂණ කිහිපයක් තමයි ඊළඟට අපි බලන්නේ. බලමු උචු ගුණය යනු අවංකකම, ඍජු බව, අවංක වීම, වංක නොවීම. බුදුහාමුදුරෝ කියන දේ කරන, කරන දේ කියන ගුණය. බුදුරජාණන් වහන්සේ කරන දේ කියනවා, කියන දේ කරනවා. ඒ උතුම් වූ ලෞතුරා බුදු ගුණය මොකක්ද? යථාවාදී තථාකාරී, තථාකාරී යථාවාදී. යථාවාදී තථාකාරී, තථාකාරී යථාවාදී ගුණය. අවංක පුද්ගලයා සිතින් යමක් සිතුවොත් ඒ දේම තමයි කරන්නේ. වංක පුද්ගලයා මොකක්ද කරන්නේ? සිතන්නේ එක දෙයක්, කරන්නේ තවත් දෙයක්. තමා තමන්ටම අවංක වීම හෙවත් වඩාත් අවංක වීමට කියනවා සූජූ ගුණය කියලා. සූජූ ගුණය. සූජූ ගුණය මොකක්ද? තමා තමන්ට අවංක වීම හෙවත් වඩාත්ම අවංක වීම. තමා තමාටත් අවංක වෙමින් සම්පූර්ණ අවංක පුද්ගලයෙක් විදිහට ක්‍රියා කිරීම ක්‍රියා කරන පුද්ගලයා තමයි සූජූ පුද්ගලයා කියලා කියන්නේ. වීරයාගේ ලක්ෂණ කිහිපයක් ලක්ෂණේ බලමු. ඕනෑම අභියෝගයක් මැඩගෙන ඉදිරියට යෑම. ඕනෑම අභියෝගයක් එක එක විදිහේ අභියෝගෙන්න පුළුවන්, ගැටලු වෙන්න පුළුවන්, ප්‍රශ්න එන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ජයගනිමින් ඉදිරියට යන්නේ කවුද? වීරවන්ත පුද්ගලයෝ. වීරවන්ත පුද්ගලයා ඕනෑම අභියෝගයක් මැඩගෙන ඉදිරියට ගමන් කරනවා. අධ්‍යාපනයේ ලබද්දී අභියෝගෙන්න පුළුවන්, රැකී රක්ෂා කරද්දී අභියෝගෙන්න පුළුවන්, ක්‍රීඩා කරනකොට අභියෝගෙන්න පුළුවන්. ඒ හැම එකක්ම ජයග්‍රහණය කරමින් ඒවට මුහුණ දෙමින් ඉදිරියට යනවා නම් ඔහු වීරයෙක් විදිහට හඳුන්වනවා. උදාර පුද්ගලයාගේ ගතිය තමයි ගුණ නුවණින් යුක්ත වීම. ගුණය සහ නුවණ කියන දෙකම තියෙනවා නම් අන්න උදාරතර පුද්ගලයෙක්, උතුම් පුද්ගලයෙක්, වටිනා කියන පුද්ගලයෙක් බවට පත් වෙන්නට පුළුවන්. හොඳයි, අපි මේ කතා කළේ හැදෙන සිසු දිවියක තියෙන්නට ඕන ලක්ෂණ. මොනවද ඒ ලක්ෂණ කියලා අපි හොඳින් කතා කළා. නැවත වතාවක් මේ අපි කියලා දුන්නු කරුණු ටික බලන්න. මේ පාඩමට අදාළව ඔබ දැනගත යුතු සියලුම කාරණාවන් මේ කොටසේ ඇතුළත් වෙනවා. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා හතරවෙනි පාඩම බුදුගුණ ඇසුරෙන් අපි සිත සනසමු කියන පාඩම සාකච්ඡා කරන්නට. එහෙමනම් පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව සමග දිගටම රැඳී සිටින්න. අපි මේ ආකාරයට සියලු පාඩම් කෙටි සටහන් ආකාරයට ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් තෙරුවන් සරණයි.